අපි පුද්ගල දේශපාලනයට නෙමෙයි යන්න ඕනේ ප්‍රතිපත්තිමය දේශපාලනයකට. ඒ ප්‍රතිපත්තිමය දේශපාලනේ අපිට වැදගත් වෙන්නේ රට හදන වැඩපිළිවෙල. විනා සුරංගනා කතා නෙමෙයි. නෑ පෞගිය අවුරුදු දෙක තුන තුල මොකද වුනේ අපේ රටේ? ඔබලා වගේම අපිත් මේ රටේ අනිත් මිනිස්සු. ඊළඟ මොහොත ගැන බලාපොරොත්තුවක් නැතුව හිටියද නැද්ද? එහෙම බලාපොරොත්තුවක් නැතුවනේ ජීවත් වුනේ. දේශපාලන වශයෙන් නන්නත්තාර වෙච්ච, ආර්ථික වශයෙන් හිතාගන්න බැරි තැනකට තල්ලු වෙච්ච, සමාජයේ වශයෙන් විවිධ ආකාරයේ හැලහැප්පීම් වලට ගොදුරු වෙච්ච, මහා විනාශයන් කරා යමින් තිබූ රටක් නෙමෙයිද අපිට තිබුණේ. මගේ පුංචි සතුටක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ අනිත් පැත්ත හරවන්න යම් කිසි ආකාරයකින් හෝ උදව් වෙච්ච කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අපිත් අමාත්‍යවරයෙක් හැටියට හිටියා කියන එක පිළිබඳව මට පොඩි සතුටක් ආඩම්බරයකු. සමහර අය මේවා බොහොම ලඝු කරලා කියන්න පුළුවන්. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම වල වාඩි වෙලා ඉන්නකොට අපිට තේරෙනවා, අපි අවබෝධ කරගන්න මොන තරම් අමාරු දේවල්ද මේ කරන්න. අමාත්‍ය මණ්ඩලයක් හැටියට ජනාධිපතිතුමා ප්‍රමුඛ. හරි ලේසි විවේචනය කරන්න. මේ ආණ්ඩු කරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඉතින් ආණ්ඩු නොකරපු අය නොඑක් දේවල් කියනවා. අපි ප්‍රායෝගික දේ ගැන තමයි වැඩි හිතන්නට ඕනේ. මේ රටේ මිනිස්සු ගැන හැමතිස්සෙම අපේ ඉදිරිය ගැන හිතන්න. එහෙම නැතුව ළඟ නවන්න යන්න එපා.